ආයුබෝවන් උණුසුම්පුවත් ලදසෙනින් ගෙන එන ලෝකෙවටේ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. ටයිටැනික් නෞකාවේ සුන්බුන් ගවේෂණයට ගිය ටයිටන් සබ්මැරිනය පුපුරා විනාශ වී එහි සිටි මගින් 5 දෙනම මියගොස් ඇති බවද ඇමරිකානු වෙරළ ආරක්ෂක සේවය තහවුරු කළේය. නමුත් ඇමරිකානු බලධාරීන් පවසන්නේ මියගේ 5 දෙනාගේ මෘතදේහ සොයා ගැනීම දුෂ්කර වනු ඇති බවයි. ටයිටැනික් නෞකාව අසල මූදුපතුලේ තිබියදී යම් යාත්‍රාවක සුන්බුන් සොයාගත් බව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය ඊයේ නිවේදනය කළා. මෙම සබ්මැරිනය සෙවීමෙහි නිරත හොරයිසන් ආටික් යාත්‍රාවට අයත් දුරස්ත මෙහියුම් යාත්‍රාවක් මගින් මෙම සොයා ගැනීම කර තිබුණා. එම සුන්බුන් අතර ටයිටන් සබ්මැරිනයට අයත් ගොඩබෑමේ රාමුව සහ තවත් කොටස් පහක් ඇතැයි තහවුරු වූයේ එහි සිටි පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමටගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ කරමින්. එම සුන්බුන් රැඳී තිබුණේ ටයිටැනික් නෞකාවේ සුන්බුන් වලට අඩි 1600කට ඈතින් මුහුදු පතුලේ. මේ අනුව සබ්මැරිනය යම් ලෙසකින් පුපුරා විනාශ වී ඇතැයිද එහි ප්‍රතිඵලයක් ලෙස එහි ගමන්ගත් 5 දෙනාම ක්ෂණිකව මියගොස් ඇතැයිද යාත්‍රාව හිමි ඕෂන් ගේට් සමාගම මෙන්ම ඇමරිකානු වෙරළ ආරක්ෂකයින්ද තහවුරු කළේ ඉන් අනතුරුවයි. සෝදිසි මෙහෙයුමට පෙරම මෙම යාත්‍රාව විනාශ වී තිබෙන්නට ඇතැයිද ඔවුන් අනුමාන කර ඇත. එහෙත් මෙම සබ්මැරිනය පුපුරා ගිය නිශ්චිත වේලාවක් හෝ හේතුවද මෙතෙක් පැහැදිලිව අනාවරණය වී නැත. එමෙන්ම වින්දිතයන්ගේ මෘතදේහ සොයා ගැනීමට හැකි වේද නැද්ද යන්නද තහවුරු කළ නොහැකි බව ඔවුන් පවසයි. ඔවුන්ගේ හදිසි මරණ සම්බන්ධයෙන් දවල මන්දිරයේද ශෝකය පළ කර තිබේ. ටයිටන් සොයා සිදු කළ මෙහෙයුම් වලට නාවික යාත්‍රා 9ක් ඇතුළු අනිකුත් යන්ත්‍රෝපකරණ රැසක් යොදවා තිබුණු නමුත් සුන්බුන් හමුවීමත් සමග මෙහෙයුම අවසන් කිරීමට තීරණය කර ඇත. කෙසේ නමුත් සුන්බුන් අසල සිදු කළ විමර්ශන අකණ්ඩව ක්‍රියාත්මක කරන බව ඇමරිකානු වෙරළ ආරක්ෂක බලකාය පවසයි. උණුසුම් පුවත් ලදසනින් දැනගැනීමට ලෝකෙ වටේ YouTube නාලිකාව subscribe කරන්න. ඔබ සැමට සුබ දවසක්.